ඉදිරියේ මම කනගාටු වෙනවා මගේ සංවිධායක මණ්ඩලය මට මේ කතාව ලබා නොදීම සම්බන්ධව. මොකද පක්ෂ නායකෙක් විදියට ඒක මම කිව යුතුමයි. ආදරණීය සහෝදර සහෝදරවරුනි, මාංශීය ජනතා සන්ධානය සමග මම කිව්වා අපි මූලිකවම සන්ධානගත වෙන්නේ මේ රටේ හදවත ගැහෙන මිනිසුන්ගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. රදල පරපුර 1970 65 ඉඳලා අපේ රටේ අහිංසක මිනිසුන්ගේ හීරමාන් සිහූරගෙන කනවා. පදසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ චරිතය මම ගොඩක්ම කියෙව්වා. පදසිංහ ප්‍රේමදාස මැතිතුමා ගම්මුදාන හදනකොට, ආදර්ශ ගම්මාන හදනකොට, ජනසවිය ගේනකොට, එතකොට පාසල් ළමුන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන්න වැඩසටහන කරනකොට, ඒ වගේම පාසල් නිලැඳුම නොමිලේ ලබා දෙනකොට, කර්මාන්ත 200ක් ගමට වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඔබට මතක ඇති මම පුංචි කාලේ මගේ ගමේ තිබ්බ විවින් එක කියලා. ඒ විවින් එකේ මගේ අම්මලා මගේ සහෝදරියෝ ගොඩක් දෙනෙක් වැඩ කරා. අපි හරි පුංචි පවුලක් විදියට ගමේ ලස්සන ජීවත් වුණා. ඒ දවස්වල සමිති සමාගම් තිබ්බේ නැහැ. මේ ශුද්ධ මූල්‍ය ආයතන කියලා කොටසක් ඒ දවස්වල තිබ්බේ නැහැ. සමිති වලින් කොටස් එකතු කරලා දෛනික දවසින් දවස වාරික එකතු කරන සමිති තිබ්බේ නැහැ සහෝදරවරුනේ. හැබැයි අපි පුංචි ආර්ථික රටාවකට යොමු වෙලා ලස්සන ජීවිතයක් ගත කරා. අපි ලස්සන ඉතිහාසයක් අපි ඉගෙන ගත්තා. අපිට තිබුණා මහා වංශයෙන් ඉගෙනගත්තු ඉතිහාසයට වඩා ලස්සන ඉතිහාසයක්. මම ජනනායකයා ඉස්සරහා කියන්න හිටියේ, නායකතුමාට මම කියන්න හිටියේ, මම ගාල්ල දිස්ත්‍රික්කයේදී මේ අවස්ථාව ගන්නව මට මෙතන නොලැබුණාට මම ජනනායකයෙන් ඉල්ලනවා මම ඉතිහාසය හොඳට මම ඉතිහාසයත් එක්ක හොඳට ගලපත චරිතයක්. අවුරුදු 2500ක් 3000කට පැරණි සුද්ධෝ වැද්දෝ වගේ හිටපු කාලේ අපේ ජාතිය අපේ මේ රටේ පුරවැසියෝ රජ්ජුරුවෝ වගේ සුද්ධෝ වගේ ජීවත් වෙච්ච රටක් අද බංකොලොත් කරලා රටේ ජනාධිපතිවරයම කියනවා මේ රට බංකොලොත් රටක් කියලා. ඇත්තරම පවිත්‍රාදේවි වන්නියාරච්චි කියනවා වගේ ලැජ්ජයි රදිනෝ කියන්නේ තමයි අපිට සිද්ධ වෙන්නේ. මොකද උන් තමයි මේ රට බංකොලොත් කරේ, අපි නෙවෙයි. ඒක නිසා මම ජනනායකයා ඉස්සරහා නැති වුණත් එතුමා ඉස්සරහට මගේ මැතිවරණ ව්‍යාපාරවලදී මම එතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ රටේ පුරවැසියෝ ඊටාම අන්තසරණ වෙලා ඉන්නේ. මේ නිකම් වේදිකාවක නැගලා කෑ ගහන්න නෙවෙයි අපි මේ ෂූට් ඇඳගෙන ආවේ. හදවතින්ම මේ රටේ මිනිස්සුන්ට වැඩ කරන්න. ඒ නිසා තමයි මාංශීය ජනතා සන්ධානය මගේ ලේකම්තුමා මනෝ ගණේෂ් මැතිතුමා ඇතුළු සංජිත් පීරිස් මැතිතුමා ඇතුළු අපි ටීම් එකක් පක්ෂ 27ක් එකතු වුණේ මේ රටේ ලස්සන වැඩපිළිවෙලක් කරන්න. රදසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍ර රත්නය සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය දෙන්න ඒක දීලම තමයි පස්ස බලන්නේ. මොකද මනුෂ්‍යත්වය අවශ්‍යම මොහොතක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නායකත්වය බාර ගන්න හදන්නේ. ආදරණීය සහෝදරවරුනි, හෘද සාක්ෂිල එකගව කාගෙන් හරි ඇව්වොත් ඔයාලා අපි හැමෝම බස්වල ගමන් කරන මිනිස්සු, ඔයාලා අපි හැමෝම කඩේට හවසට ගිහිල්ලා බඩු අරන් එන මිනිස්සු, අපට සේවකයෝ නෑ. අපට අපේ ජීවිතේ ගත කරන්න අපට සුභෝභෝගී ජීවිත නෑ. හැබැයි අම්මේ තාත්තේ අපි හම්බ කරන එක රුපියලක් අපිට නෑ. ප්‍රභාකරේශ මැතිතුමා සමහරවිට ඔය නම් දෙක හැමදාම පැටළුණා. ඒ වුණාට ප්‍රභාගණේෂන් කියන්නේ ඊටාම හෘද සාක්ෂිය. මම දන්නවා වතුකම්කරු ජනතාව වෙනුවෙන් හඩක් නගපු ඇමතිතුමා වෙලා ඉන්න කාලේ මම දේශපාලනයේ විද්‍යාව නෙවෙයි, දේශපාලන සංස්කෘතිය නෙවෙයි මම ඉගෙන ගත්තේ හදවත් වලින් එකක් තමයි ප්‍රභාගණේෂ් කියන්නේ. ඒ නිසා තමයි මම මාංශ ජනතා සංසදයට එකතු වෙන්නේ. මැතිතුමනි ඔබතුමාට ස්තුතියි. ඉතින් මම කියන්න ඕනේ අපේ ජීවිතවල ඔබතුමාලා හොඳින් අහන්න, අපි හම්බ කරන්නේ නැද්ද අපේ ගම්මුල මිනිස්සු? මම කම්කරු ප්‍රජාවට වෘත්තීය දැනීම දීලා විදේශය රටකට යවන වෘත්තීය පාසලක් කරන අය. ඔබතුමාට සංවේදී කතාවක් කියන්නම්. මගේ පාසලට ඉගෙන ගන්න ආවා පුරාවිද්‍යා මහාචාර්යවරයෙකුයි, ඊට පස්සේ කුෂිකර්ම කතිකාචාර්යවරයෙකුයි. කොහේ යන්න දාවේ? ඊශ්‍රායලට යන්න. මේෂන් බාස් කෙනෙක් වෙන්න මගේ ඉස්කෝලට ආව පුහුණු වෙන්න. මගේ පාස් අවුට් එක දවසේ 56ක විතර පිරිසක් මැද්දේ එතුමල්ලා දෙන්න තමයි මයික් එකෙන් එදා උත්සව සභාව ආමන්ත්‍රණය කරේ. ආදරණීය අම්මේ තාත්තේ, කියන්න දුකයි මේ රටේ පාලකයන්ට හෙන ගහනවා කියන්නේ ඒකයි. මේ රටේ පාලකයෝ
ඔහුන්ගේ දරුවොත් එක්කම අපි ඒක කියන්නේ කවදාක වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න ඕනේ කියන්නේ ඒකයි. කතිකාචාරවරේ පුරා විද්‍යා කතිකාචාරවරේ එතුමා උපකලපති වෙලා ඉඳලා තිනවා. ඒ වගේ තමයි කුෂිකර්මාන්තේ මහාචාරවරේ දෙන්නම වසර ගානක් තමන්ගේ සේවාව මේ රට ඉටු කරන්න හදලා හම්බ කරන පඩිය මදි නිසා එමිසුගේ ජීවිත ගොඩ දාගන්න අහිංසක දරුපැටව වෙනුවෙන් ඒ කට්ටිය ඊශ්‍රායලේ මේසන් බාස් පුහුණුව ලබලා මගේ ළඟට එනවා රට යන්න රට ගියා. මම දවස ගානේ 30-40කට උගන්වන ආයතනයක් කරන්නේ ඒ ආයතනයට එන්නේ හරිම කනගාටුයි කියන්නේ විධායක ශ්‍රේණියේ පොලිස් සේවයේ ඉන්න රාජ්‍ය රැකියාවල ඉන්න මිනිස්සු. මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? මේ රට මේ තත්ත්වයට ගෙනෑවේ අපිද? නෑ, අපි නෙවෙයි, මේ රටේ පාලකෝ. ඒක තමයි මම නායකතුමාට කියන්න හිටියේ. නායකතුමනි, ඔබත් පාර්ලිමේන්තුවේ වසර ගාණක් ඉන්නවා, හැබැයි ඔබට හැකියාවක් තිබ්බේ නෑ මේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් හඬක් නගන්න. 1900 මට මතකයි, 1955 අපේ ගණේෂ් මැතිතුමා මතක ඇති, ප්‍රභා ගණේෂ් මැතිතුමාට 1965 මං ඉගෙනගත්තු දේ අනුව රණසිංහ ප්‍රේමදාස මැතිතුමා රුවන්වැල්ල ආසනේ දිනාගෙන පාර්ලිමේන්තුවට එන්නේ. ඊට පස්සේ එතුමා බොරැල්ලේ කිසෙල් වත්තේ සුචිරෝදය ව්‍යාපාරය ආරම්භ කරනවා. මං ඒක ඉගෙන ගන්නවා. ඊට පස්සේ එතුමා එතනින් ගම්මුදාව මේ මං අර ඉස්සෙල්ල කියපු ව්‍යාපාරික කරගෙන එක්සත් ජාතික පක්ෂයේ 6-5 ජයග්‍රහණයක් කරගෙන යන එතුමාගේ චතුර කතික හැකියාව විතරක් නෙවෙයි, එතුමා කම්කරුව පැල්පතක හිටිය ආදරණීය අම්මදාත්තේ, එතුමාගේ ජීවිත කතාව අපේ රටේ මිනිස්සුන්ට සුදු පඹයක් කරලා පෙන්දලා තිබ්බේ මේ රදල පරපුරේ ඇට්ටෝ ටික, ඔය පහුගිය කාලේ රටපාලන කරු රදලයෝ ටික, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ චරිතය, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඒ සැබෑ වූ නායකත්වය එදා අපට පෙන්වුවේ රද සුදුවලියෙක් වගේ. අපට ඒක පෙන්වුවේ නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් කරගන්නවා. මොකද රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍ර රත්නය තමයි ලබන මාසේ 29-30 වෙනකොට මේ රටේ විධායක ජනාධිපති වෙන්නේ. ඒක ස්ථිරින්ම මාංශීය ජනතා සන්ධානයේ පොඩි මිනිස්සු විදියට අපි ප්‍රකාශ කරනවා. මොකද කම්කරු ජනතාව වෙනුවෙන්, කම්කරු ජනතාවගේ දුක, කම්කරු ජනතාවගේ හදවතේ ගැහෙන හඬ වෙනුවෙන් ආපු ජනනායකයෙක් බිහිවුන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න, මාංශීය ජනතා සන්ධානයේ අපි එකතු වෙලා මේ හදන මේ ව්‍යාපාරය සමග මේ ලොකු පක්ෂ කියපු අය රටේ පාලනය කරන පොහොට්ටුවේ අපේ අපේක්ෂකෙක් දාලා තිනවා. කාගේ කවුද? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රයා. එතකොට එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 12ක් මේ රට පාලනය කරා. එතුමාගේ මල්ලි මේ රට පාලනය කරා. එතකොට එතුමාගේ අනිත් මල්ලිලා අයියලා ඔය ඔක්කොම මේ රට පාලනය කරා. එයාලට අඩුම ගානේ ආයි පාර්ලිමේන්තුවට එන්න කිසිම අයිතියක් නැහැ. මේ රනිල් වික්‍රමසිංහ ඉත්තෙක් වගේ දාලා එයා ලව්වා. ඒ පරම්පරාවේ එහෙකුටවත් කියන්න හයියක් තිබ්බේ නැහැ බංකොලොත් රටක් කියලා. රනිල් වික්‍රමසිංහ ඉත්තෙක් වගේ දාලා කිව්වා මේක රට බංකොලොත් කියලා. එහෙම කිව්ව හින්දා අද අහපව් වෙනවා වෙන ඇඳුමක් දාගෙන මේ රටේ පාලන බලය ඉල්ලගෙන. අපේ ජනතාව, අපේ මේ අහිංසක මිනිස්සු කනේ කරාබු දෙකක් නැතුව දරුවට පංචාධිපතියට මම දන්නවා සබත්තු දෙක ගන්න රුපියලක් නැති මිනිස්සුත් එක්ක අපි ඉන්නේ. මම හම්බ කරන ගොඩක් සල්ලි වීදම් කරන්නේ මගේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. ඒ දුක නිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙන්නේ. ඒ නිසා අපි දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා පොදුජන නායකයෙක් බව. මම වැඩි කතා කරන්න යන්නේ ආදරණීය සහෝදරවරුනේ. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මගේ ලොකු පිරිසක් ආවා. 150ක් අපි ප්‍රභා ගණේෂ් මැතිතුමත් එක්ක කතා කරලා අපි දෙන්න අපේ පක්ෂ 25 අපි ඔක්කොම එකතු වෙලා 300ක් 400ක් විතර පිරිසක් අපි එකතු කරා. හැබැයි පුංචි කෙටි දැනුම් දීමක් තුල මතක තියාගන්න දිස්ත්‍රික්ක 25 තුල අපි අපේ මාංශීය ජනතා සන්ධානයේ ශක්තිය තුල සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරගෙන යන වැඩපිළිවෙල අපි අද සිට ආරම්භ කරනවා කියනවද අගවෙන් මම නිවැරදිව සජිත්